සූ දෙශසන ප්‍රර්ථනා කරනවායි වගේම යහත් වසක් යහපත් වූ සතියන්තයක් ඔබට හිමියවායකල් අපි ප්‍රාර්ථනා කරනවා නිදහස් නිවහල්ව වැඩ කටයුතු කරගන්න පුළුවන් දවසක් පවට පත්කරගන්නට ඔබේ මනසේ ශක්ති ඇති කරගන්න කිය තමයි අපට කියන්නතින්නේ රටේ ලෝකයේ සමාජයේ පසුබි මේ මොනතරම් දෙවල් වෙනස් වුනත් අපේ හිත්වලට දරාගන්න බැරිතරම් ප්‍රශ්න කාරී තත්වන් මට පිටාවන්නාවත් සිත ශක්තිමත් කරගන්න එක තමයි කළ යුතුවන්නේ පුදක්ලන්න තිට ජීවිතය ඉදිරිීට ගෙන යන්න. අපි අද දසේ සුදල මෙවා සේත පත්තරේ සමගෙන්න්න බෝුණ ගහැන්නට අද දවසේ පුවත් පත්තුල මනවාද තියෙන විස්තර සහ විශේෂ කරුණුකාරණ කියන දේවල් වගේම විශේෂනනාත්ක යම දවල් පි ල මයි දවේ ල පොත් වෙන්නේ මුලින්ම ප ධන ම කරන ද නවා දවන පොත් පට අ දවසේ සියලූ මකුවත් පත්තුල පහ තිබෙන ප්‍රධහනම සිරස්තලේ චායරුපය කකුත් එක් අදවසේ පල කරන දවයි පොත් පත. ාස්පෝට් නඩුව ශී වීරවංශ දෙවසරක් හි අවුදු දෙකක් හිරට ගෙනෙක තමයි සඳහන් කරන්නේ මේ ඔබ දකින්නේ ඒචාරුපයත්ක ප්‍රවෘතිය. ඇප ඉල්ලන අභියයක්ෂනය සලකා බැලීම තිස්වනිදා කියලත් සඳහන්ෙනවා. අධිකරන ති දුව ලැබිමින් පසේ ගත චායරපයක්ත්තම ය මේ දකින්නේ විමි විරෝවසුම හතාගේ කණ්ට කරම් පකර දෙයක් ඇය ප්‍රකාශ කරන ආකාරය. ය මෙන්න මේක වෙන්න පුළුවන් කියලා නොරාධ හිරිපිටියගේ කියනවා මෙන්න මේ විදිහයටට චාරුපයක්ත් එක පුතා සහදුවට ආදරයදී සුමට බලාගෙන හොඳට ඉන්න හිරුවී අපේ ගේයට කියලා නිත්‍යයනකර නොව විමත් ශ්‍රී ලංකා රජතන්ත්‍රක ගමන් බලපත්‍රයක් සන්තකේ තා ැනීම චෝදනාවට වරධකාය වුණු හිටපු ඇමති විමල් විරවශ මහතාගේ බිඳවන උදයන්ති පරණසිංහවත් ශීර්වංශ මහත්මියය පපුරර්වාගමි කොම ප්‍රධන මස්ත්‍රාත් බද්ික රාග මහතා ඒ බර පතල වැඩ සහිතව වසර දෙක සිට දනුව මක් නියම කලා කියෙන් පෘත්තිය තමයි අදවසේ සියලූ මකුවත්වල ප්‍රධාන සිරස් සලේ බවට පත් කරගෙන තිබෙන්නේ. ඒ ප්‍රෞෘතියම ලංකා දීප පුවත් පතත දවසේ වාර්තා කරනවා අපි අවධනම කරන සුදරමෙනනවා ඒ සඳහා ශසී වීරවංශ වසර දෙකක් හිරයට කියල තමයි මේ ප්‍රවෘතිය සඳහන් කරන්නේ මම එනකන් දරු දෙදනා හොඳින් බලාගන්න කියලා උදුට පාටත් එක්වා්‍ය එකුතු කරලා තිෙනවා මේ පුවත් පතේ සිරස්තලයට රුපියල් ලක්ෂයක දඩයෙකුත් ඇපෑලේ ඇපසලකා බැලීම තිස්ව නිදා රජනිල ධහරිනුත් අයුතු ලෙස වැඩ කරලා තියනවා. පර්මේ ග පත්මත ව්‍යජ තර රිිපත් කරම රජත්‍රක ගොන් මන් පත්්‍රක් සස්කරීම චෝදාව ර ර කාරාව මෙහි සඳහන් කරන්නේ ඒ විදිහට. ඒසමකම මේ පෝෘක්්ටිය අ දවසේදී ම පොත් වාර්තා කර ශීවිරවශ වස්සරද දෙක සිරද නුවක් තිීන්දුවට එරේ අභ්‍යාචනය සලකා බැලීම නිදධා කිය තමයි සහ කරන තියෙන්නේ දිරිපත් කල තියෙන්නේ ඒම පුවත් පත. ලකටි යන්න සුදරමෙනවා ලංකාදීප පුවත් පතේ තවත් ප්‍රදහන සිරස් තලයකට කෘෂිකර්මය ගොඩ දැමීම මහාචාරවරු දහයකගේ යෝජනාවලිය ඇම හිට කියලතමයි ොරතුර වාර්තා වෙන්නේ රටේ කෘෂක කර්මමාත ගඩ ැ හරුක්ෂ ඇ කිරීමට සකරු යෝජනාවලයක්ක් විශුද්‍යාල තුනක මහාචාරවරුන් පිසක්සින් ෘෂිරමාතය මහින්ද අමරවේර මහතාට ඒයේ භාරදි ලැබ යකන පෞදති තමයි ේතියෙන්නේ. අපිහිත නොමේ ඉතා හොඳ කාරණාවක් හොඳ පියවරක් ඉදිරිර තියතියෙන්නේ ආචාරය මහාචාර්යවරුන්ගේ විදවතුන්ගේ අදහස් උදහස් යෝජනාවන් එකතුවේ නොවනක් ඒ හරි පටිනවා හැමනැතුව යම් කිසි පුද්ගලෙ කියන කාරණාවක් ආගමික ක්කරඉන්න කෙනෙක් කියන කාරනාවක් ෝ මොනයම් හ කෙනෙක්කෙන එක කාරනාවක් එකනෙක් දෙන්නගේ අදහස එක් එකරයකින් වෙනස් වන තීරණ ගත්තහම යම්ය ප්‍රශ් කාරි තත්වයන් බරපතල විදිහයට උද්ගතව තිනකාරි දකිනම කුෂකරමගෙන කතා බහ කරත හෙමයි වටින් ගොඩෙන් කියන්න දෙයක් නෑ විශේෂෙන්ම පොහර ප්‍රශ්න පිළිබඳ වසය පහභ විතාව පිළිබඳව ගත් තිරණය පිළිබඳව කොයි තරම් ප්‍රශ් කාරි තත්වද රට උද්ත්තව වන කියන කාරනාව අපි හැමම දන්න දෙයක්. මේ ඩොල්ර් ප්‍රශ්නයට පව විසඳක් හයාගන්නට තිබුණු හොඳම අවස්ථා ගණනාව අපට ගිියහලෑනවා මේ කෘෂිකර්මාන්තය අප අපනය සඳහා තිබුණු ඉඩකඩ සෑහන ඇහෙරෙනවා. එක දාරණිකත්තොත්ේම තේ නි්පාන පිඳගත්තොත්තම සියයට පණහකෙන වඩා අස්ස අඩුවෙලා තිනෙනයි කියලා ප්‍රකාශ වෙනවා. ඉතින් මේ අපේ රට ඩොල් ගේන තියෙන ප්‍රධානම මලයක් තමයි නැතිවෙන්නේ ඒක නැතිවෙන්න ප්‍රධානම හේතුව තමයි මේ පොහො වශ්‍ය වෙලාට අවශ්‍ය ලෙස ලබාගන්නට න හැකිව අස්සය ඩුවීම දිනෙ සදා මාචරු දැක යෝජනාවලිය ඇමතට බදීම යෝජනාවලියෙන් ලබාදීමම විතරක් මෙවා ක්‍රියාත් කනතැන්ටගේට නිවරතැන්ට ගීමට කටයුත්තු කිරීම මයි අවශ්‍ය වන්නේ ඒයයි අපත් බලාපොරොත්තුව වට පත්වෙන්නේ. ඒ අතරතුර අපි බලාපොරොත්තුවෙනවා තවත්කාරණ කිපයට මව දහනයමු කරන්න දවසේදී අද තියෙන තොරතුරුත් එක් කතාබා කරනකොට අරගලයේ පිළිබඳව අද දවසේ විධ පොත්පත්වල වාර්තා කර තිබෙනවා එත් එකක් මද විශවේෂම දවසක් දවස් පණහක් සම්පූර්ණ වෙනවා අද දවසේ අරගලයට. අරගලයට දින පණහක් කියන තේමත්ත එක් දිවයින පොත් පතම තරතුරු වාර්තා කරනවා අරගලයට දින පනහ ජාතිපති වර හ ල් ල කමින් කොටු ල මුූද්‍ර ජාපත ලෙක කාරද පි පත්තන න අරගලයට අදට පනස්වවෙ දිනට ක්‍රියාත්ම ගෙනවායි කියන කාරනාව තමයි දවෙයින පොත්පත වාර්තා කරන්නේ. රට වෙනුවෙන් අනාගතය වෙනුවෙන් තරුණ පෙළ ඉදිරියටවා. ඔවුන්ට ශක්තිමත් පදනමක් ලබා දෙන්නට වෘර්තිකයන් රැසක් මේ අරගලයක් සමඟ එකතුනා. ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් බොහෝ පිරිසක් මෙතෙන්ට එකතුනා. දින පණහක් සම්පූර්ණ නවා අද දවසට මේ වෙනකුට අරගලයෙන් සාමකාමී අරගලයක් තිබුණ තැන පසුගේ නොවනිදා. අරගලයට යම් කිසි දැවන්ත බලපෑමක් සිද්ධ වුණ එහි ප්‍රතිඵල රැසක් අපි දැක්කා අත්වන්දා ඒ නිසාම පාලිමිේන්තුව පවා දෝනා අපිට හැන් පටන් ගෙන තිබෙනවා මේ කාරණාවත් එක්ක. මේ සියලු කාරණාවන්නක් අරගලය දින පනක් සම්පූර්ණ කරකොට මේන් ලැබුණු ප්‍රයෝජනයන් රසක් තියනොයි කෙනෙකටත් අපිට ඕන තරංශාක් විසාධක තියෙනවා සුවිශේෂී වෙනකම් රැසක් රට තුළ කරගන්නට වෙනස්කම් ඇතිරගන්නට මේ අරගලයේ සෑහැට බලපෑම් කළා. තවමත් මේ පිරිස මේ අරගල භූමේ රරදිී සිටිනවා රටේ යහපත වෙනුවෙන් රටේ හිට දවස් වෙනුවෙන් හැබයි මේ අරගල භූමයටත් දේශපාලන හස්තයන්ගේ ඇත පැවෙන් මහුන්ගේ එකතු යම් යම් කතා නොකල යුතු එමනැත්ත මේ සවිශේෂූ අරගලයටත් යම්යම් කළු පැල්ලම් එකතුේ අවස්ථතාවන් අපි දැක්කා. ඇැයි ඒදේවල් සියල්ල මැට පාරොත්වා ගනමින් අරගලය සාමකාමිව දින පණහා පස්සු කරමින් යනවා. අපි සූතනඹෙනවා අරගලයට සම්බන්ධ අපේ තාරන්නේ පිරිස ඊයේ විමාත්‍යය හමුවක් පැවැත්තුවා ඒ හා සම්බන්ධ විශේෂ වාර්තාවකට දැන් අවධනයමු කරන්න බලාපොරොත්තිෙනවා මේ ඊඒ දවසේ ඔවුන් පැවැත්වූ විශේෂ මාධ්‍යසාකච්ඡාවෙන් අපි සකස් කරගත් වර්තාවක් ඒ ප්‍රහාරේ. මහමොල කරුවන් කෞුද කියල අපි ොහොම පැහැදිලිව පොලිසිවලට ප්‍රාධ පරිීක්ෂණ දොර්මේතු රුසාවිට කියලතිී. හැබැ ඒකෙන් කීපදනෙ කත් අඩනංගොඩට අරගෙන ඒකෙන් පිරිසකට විතරක්. මේ වෙද්දී විදෙස් ගමන් තහනකට ලක් කරල තියනෙනවා පරාධ පරීක්ෂණ දෙවාාර්තමේතුව මහිද රාජ පක්ෂය ළඟට හිලට ත්තරගන්න මෙමද වෙලා ීන මොකද මයිනම් මනිදා ප්‍රහාාර් වලට සම්බන්ධයි කියලා. රටපුරා, සාමාන්‍ය ජනතාව අත්තරගුට ගන්නයි අත්තරංගුට ගැනීම සිද්දවෙන්නේ අපි ඩිතාම පැහැදිලි මේ දේශපාල්ඥන්ගේ ලිස්ටලට මයි පොලිසිීමේ අත්තරංගුට ගැනීම කරන්න. මේකට පැමි පොයක් ගෙදට දවසගන ියයිටිය කියන පොලිසියන ර්දන ල ති කාරද. අර මේ ප්‍රහාරයේ විින්ධතයන් බවට පත්ච්චා මර්නයට මමුන ද සිද්ලලාතින බරපත තත්වයක් මෙත දීම. ඇන් ොටා රජක්ෂලාට. නි ිරම සිහල ප්‍රජාන්තුවාාවද විශ්ස කර සියලු දෙෙනට අපිට කියන්න තියෙන්නේ ලැජ්ජනැති විදියේේ නින්දිත ප්‍රහාරදීලනම් මේට ප්‍රතිචාරදක් වන්නේ. අපි ලෑස්තිී ඒකට තිරුද්ධෝ සටන් කර. මුොලින්ම අත්තරං ගොට ගණ්ඩෝන මහින්ද රාජපක්ෂ. නාමල් රාජපක්ෂ. එවගේම ජෝස්ටන් ප්‍රනාාන්දුල. නවවෙනිදා සිද්ධිය නිර්මාතුරුවරු තම මුලින්ම අත්තරම් ගොට ගන්ඩෝන.ඔවුන්ට නී ක්‍රියාත්ම කරන්න නැතුව සිද්ධියෙන් පස්සේ. ජනතාව ප්‍රතිචාරදැක්වුවට පස්සේ ඒ ප්‍රතිචාර පදනන් කරගෙන. මේ සිද් කන අත්තරංගුවට ගැනීම් සියල් අයුතු සහගතයි. උද්ගෝෂණය කරන උද්ගෝසණ කකයන්ගේ ඔලු පලන්ඩ හදනවනම් ප්‍රචන්්ඩත්වය වපුරන්ඩ හදනවන්නම්. එවැනි තත්ත්වයක් ඇතුළේ ජනතාව එවැනිතත්ත්වයක් ඇතුළේ ජනතාව සිල්රකින්නේෙන. ජනතාව සිල්රකින්නේ නෑ එබිනි තත්ත්ව කැරතය කියලවුන් කියනකොට ජනතාව හුඟක් වෙනස් වෙලා තියනවා. විශේෂන් මේ ජනරේෂන්ක හුගක් වෙනස් වෙලාති නොයි කිය සමස් ෝකම කතාාවවාහ කරන තත්වකට පත්වෙලා තිබෙනවා මේ අරගල ඇත්ත එෙක්. එක නිසා ලේසි පහසු නෑ ඇතරම ජනතාව දැන් හුවක් වෙලාවට සබුද්ධිකෝ කටයුතුත් එෙක් දෑස් දල්වාගෙන ක්‍රාශීලි එකකතු වෙලා ඉන්නවා කිය. කාරණාවට උදාහරණ ඕනෑ තරම් පසුගේ කාල සිම තුර දී අපි මුණ කැෙනවා හැබැයි මේ හැම අවස්ථාවකදම අපි කියන කාරණාවක් තමයි රටේ බොහෝ දෙනාගේ කල්පනාව කාරණාව බවට පත් වෙන්නේ මේ සියලූ දේවල් බොම සාමකමිම කළ යුතුයි කියන්න කාරණාව විශේෂෙන්ම පාර තොටේදී ගමන් කරනකොට අපේම පාර්ශවයට හානි සිදුවන කාරණාව ොහොමයක් පි දුිරගන්නවා විශේෂෙන්ම තෙල් ප්‍රශ්නේද ගේෑස් ප්‍රශ්නේද මේ දේවලපි දක් පාරවල් හගෙන අනවශ්‍ය කල කෝලා හා ඇතිකරගැෙනීමෙන් කටයුතු කරනා ආකාරයන් තුළ. සිදුවෙන්නේ පාඩුව පටවස්යාට පුරවැස්සියාට ඔබේම පර්ශ්වය කෙනකට කියෙක අමත කරන්න එපා කියෙන කාරනාව පි දන්නන්න කියන්න මතක් කරන්න කාරණාවක් තිනක නිසා ඉල්ලම්දිනාගන්නට රටේ යහපත වෙනමෙන් කටයුතු කරන්නට මේ පිරිසක් එකතුලා ඉන්න මොහොතක රටේ අනිත්තැංවලද සමහර වෙට්ටාවට පෞද්ගලික. කල කොල්ලා හල ඇතිකර ගැනිමින් පෞද්ගලික යම් යම් දේවල් සපුරාගන්නට යමින් කරපු දේවල් ඒත් එක්ම මංකොල්ල කැම්මගේ දේවල්ක් අනවශකාන ොහමයක් සිදන ඒදවල්ලක්වාගන්න හැමහොත මුත්සාහකිීම රටි පරවශයන් ඉදී අප වගකීමක් කියනත් මතක් කරනවා ඒ කරව ප මතක් කරනකොට තෙල් ප්‍රශ්න ගැත් පොඩක් අතාාහරි පලා දවසදී ලංකා ජපත් ගැස් ගැන කතා බහ කරනවා. නැව ප්‍රමාදයිදත් ගෑස් නෑ ලිටරෝ කියයි කගෑස්මෙක්ට ටොන් තුන්දස් දෙසිේ කකරැකත් නවකවම මෙට පැමිම තවදුටත් ප්‍රමාද වන බව ඉටරෝ ගැස් සමගේ උසක්ස් න ධාර කියයේ පස්වරව ද පැවය කියලා කියෙන දැ දවස් කිහිපයකිින්ද කියනවා හෙටයි අනිත්දයි ගෑස් නෑ කියලා දැන්ඒ දවසිදත් අපි දැක්කා තව දවස් දෙකට එන්න එපා ගෑස් ලබා ගන්න ගෑස් නැයි කියන කාරණාව ප්‍රකාශ කර මේ විදියට ඒ දවසි වා මේ හරියට දිනයක්යන්න හෙමනැත්තරම් හට නෑහ නිද හැනේ ට පස්සින් අනිතර ප ලාග ඉන්නවා ති හෙනොන්නට මේවා පිළිබඳව වීටඩාටිකක් සැලකිලිමත්ව ජනතාවට මේ පිබඳව තොරතුරු ලබා දෙන හරි පටිනවා සමහරිට මේ නැව ප්‍රමාදවීම වගේ දේවල් වලක්වා ගත න්නො හැකි කලින් පුරෝකතන දෙන්න බැරි සමහර සිද්ධෙන් ඇති නමුත් ජනතාව ඉතාමත් පීඩාවට පත්ලා ඉන්න මොතක මේ හමතොරක් බදකට මාජක කරනකට එිො යම්ම කියමින් කරන්න කියන්නේ කාරනාව මතක් කන්න ඕන ඒමනත්තන් හදුර හුන්ගේ අපහස්තාවට පත්වමු සිදවෙන්නේ රටේ ජනතාව. මේ සියලු කාරණත් එක් ලංකාද උපත් පතම නවනිද ප්‍රචන්ඩ ක්‍රියා සිදුවීම පිල්ිබඳව හා සම්බන්ධ කානාවකුත් දවසේදී වාර්තා කරනවා ඇත අඩගු ගනින් පිඳව නවනිද ප්‍රචන්ඩ්‍රියා එක්හස් නොසේ හැටහයක් අත ඩංගුවට පොලිස්පතිගේ ඊමල් ලිපිනයට වඩිය අනුවක් චායරූප න් පහලක් ලැබිලතිබෙනවා එකන කාරණාව මේ වාර්තා කරලා තිබෙන්නේ.ඒ අනුව තොරතුරු තියෙනවා චායාරූප තියෙනවා වඩියෝ දර්ශන තියෙනවා මේ මේ සියලු කාරණාවන් ශ්‍රසිද්ධලා තියනකට අවශ්‍ය කාරණාවන් තියනකොට ශක්ෂ තියනකොට සාධක යෙනකොට නිවැරදිත් අ ඩංගුවට ගැනීම තවමත් පරක්වෙනවාද කියන ප්‍රශ්ය තමයි බොහෝ දෙනගේ හමුවේ තියන ප්‍රශ්නය බවට පත්වෙලා තියෙන්නේ මොකද. ශක්ෂි සාධක තියෙනවනම් පිළිබඳව නීතිය ක්‍රියත්ම කරන්නට ඇයි තවත් ප්‍රමාද එමනත්තන් එක එක හැඳවලින් ඇයි බෙදන්නේ කියන කාරණාව තියෙනවා. ලොකු අයට වෙන හැන්දකින් පොඩියයට තවහැන්දකින් සමහර විට අපි දැකක් මුල් මත්තරංකුවට ගැනීම ිතාමත් සුළු සේවකය ප්‍රදශ් බමට්ටමින් ෙක් අත ගු ගනීමක් දන යිට පසේ විද අත්තන ගටගත නමුත් ේතරම් ක් යක දවසේ දර පොිතකගේ ිට ඩිය නක් චයර පන්සේ පහලොක් ඇලතිනවා මේවා මේ ශාක් නිසාධක අත්තනම් ගොට ගැනම් එක්මං කරනවන හරි වටින වකිනක තමයි අපිට කියන්න තියන්නේ. මේ සියලු කාරනත්තක් ල්ළඟටේ දදිවන පොත් පතේ තියන්තවත් කාරණාවකට මරන්න සුදනම් මෙනවාමේ පහරදීම හා සම්බඳධ කතා බාහරකොට කුමර වල්ගමට පහරදන් දෙදනෙක් අත්තරංගුවට පර්ලමේ තුන්්‍ර කුමර වල්ගමහතාතර සිද පහරදිීම පිඳතු තුමයි මේ අදවසේදී වාර්තා කරන්නේ කොට්ටාව අධිවේගේ මාර්ගය අියදී සිදු පිවිසිීමේ සිදුව අමාර්ශිගලස පහරදීමට ඕන් ම චිප්‍රියයට ගිනි ත ාවිනාශකකිරම සිද සබන්ධ ප්‍රාශක රන් දෙදනෙක් පොලිසි මගින්. දාදවස ද අත්තඩ ගටගත් කියන ොරතුොරතමයි අදවසේදී මේ විදිහට මේ වාර්තා කරලා තියන්නේ දැන් ගෑස් දෙන දවස් අපි හරියටම කිව්වා වගේම පොහොර ලබාදීමේ කාලසීමවත් හරියටම සඳහන් කරනවා නම් ඒකත් ඉතාමත් වටිනවා ඒපිලොත් දවසේ පොත් පත්තුොම දක් අවස්ථා කිහිපයකම තැන් කිහිපයකදීම සඳහන් කල තිබෙනවා හසිල්ලට කට තියගෙන ඉතාමත් ඉක් මටින් වෙලාහ කියීති කෙන බල්ලමක. කුමොක් හැමෝමද ක ගතය පරි දීවාටක සුපිරි කාලය බලාගෙන ආපු වෙලාවක පොහොර දෙන කාලය හරියටම කියන්න කියලා දිවන පත්‍රේ ලිපියක් අද අවසිදී පල වෙලා තියනවා. පොඩ්ඩක් අවධානයමු කරමේ සුද. යලකන්නේට යලකන්නේ අවසන්ුවීමට පෙර ඉදාවෙන් හෝ පොහරගන්නවා ගොවිීට ලබාදන කාලවක්කු මානු ප්‍රකාශ කරන ලෙස ගොවීන්. ජන සසවක මුත්තුවේ සහපති අන්ුරාද තිෙන්න කෝන් මහතා ෘෂිරම මහත්‍යංශයෙන් ඉල්ලා සිටි කියන ොරතුරත් දවසදී ද වයින පොත් පත වාර්තා කරනවා. පොහොර ලබාදීම නියම කාලයට කරන්න ඕන හෙමනැත්තං කෘෂ්කාර්ම කටයුතු ඉරත් හඳත් එක්ක කාලගුණන ඇත්තක්ක දේශගුණ ඇත්තෙක මේ දේවල් කරන්නේ. තකොට අ්‍ය පොහොර ටික අවශ්‍ය අනිකුත් පහසුකම්ටික ගොවිීන්ට නොලැබුණනොත්තේම තවදුරටත් මේ. ආර්ථිකහේනියකට පත්වෙලා තිබෙනඒවගේ ආහාරර්බුදයකට ළඟදීමට යන්න වයි කියල විධ පුරෝකතවයන් එකතුෙන කාලයක පොහොරත් අපිට හරිට ලැබුණු නැතනම් තවදුරටත් මේ තිය තත්වයන් යන්නේ අගහදයට ගෙනෙක තමයි අපිට කියනති එකක නිසා අවශ්‍ය බලධහරේ නිලාරෙන් ඉන්දයා වෙන්න්නෙ මේ කොහෙ ගෙනල හරිකමන්න මේවා වෙනවා නගේ කාලේම කක්දගෙනෙකසා. හොදෙක්න රාව කියන්න කිය එක මතක් කරනන විශේෂන් ර මිල්ලගන් සහ කිරීමම් සිදන රපල් හදාහකට පහොරමිටියක් ලබදනවා කියන කාරනවල් වැඩි මිලිටහරි පොහර අරගෙන වගා කරන්න හිට සමහරත් ඒකටයුත්ත නවත්ත කන දැන් අර කියන මිලට පොහර ලැබෙනකම් බලාගෙනඉන්නවා ඒක නිසා යම් ප්‍රශන ර ව පකට බොහ තැන්ල මත් වෙලා තිබෙන කියලා ඒ ව ද පත්වල වාා කර තිබන එක නිසා. මේ දේවල් කියනකොට මේදවල් සමාජ කත කරන කොට අපට යලිත්තතවක් කියන තියෙන්නේ. සියලු පැතිකඩයන් බලලා කාරණ සමාජරිපත් කරනවනම් මාධදරිපත් කරන තමයි වටින්නේ. එහෙම නැතිවුුණොත් එහම දේශපාලන බලාපොරොත් එක් හෝ පෞද්ගලික බලාපොරොත්තුන් එක්ක යම් යම් දෙවල් සමාජගත කිරීම. ඉතාමත් අහිතකර තත්වගොට තමයි පත්වවෙන්නේ මොකද රට දැන් තින තත්වේ තර හඳු ත්වයක නොවන නිසාම. ලංකාදි පොත්පතයත්ක් කුමරවිලග මතාතර පහරදිීම සාරයට ගිතැබීම මේ කරනාව පපිබඳ වාර්තා කරන හෝගේ චයරපකුත්තෙක් මාකම්ුට හොන දෙක් අත්තඩංගුට කියෙනටමයි ලංකාදප පුවොත්පත එම තොරතුර වාර්තා කරන්නේ අද දවසේදී එය ලංකාදිිප පොත්පතයි ඒ විදිට වාර්තා කරන්නේ ඒ අතුරතුර දි මන පොත්පතර පියවදහනයම කරන්න බලාපොරත්වෙනවා. දින මින පුවත්පත දවසද පුර්ජනීය බලස්ශක්තියෙන් විදුලි නිපදුවහොත් ොල්ලම මේනක තුන්සයක් වසරට ඉතිරි කරගන්න පුළුවන් වසරකට ඉතිරි කරගන්න පුළුවන් කියන කාරණාව වෙන මේ විදියට තුවාර්තා කල තින මහජන පේතික කොමිසුම තමයි මේ ජනාධිපතිවරයායට කියන්නේ පුනර්ජනීය බලශක්තිය පිළිබඳව අප අවධහන කොයි තරම් අඩුමට්ටමකද තියෙන්නේ සහ රටට විදුලිය නිපදවාගන්නට අපිට කොයිතරම් ්‍රමේදයන් භාවිතාරට හැකියවක් තියෙනවා අපි වගේ රටකට විශේෂයෙන්ම අපි සුළම්බලය හරියට පවිච්චි කරනවද. යම් යම් තැන්වල ලංකාවේ මුදශෘතව ප්‍රදේශක හිපක තරක් සුළම් ලය විදුලිය නිපවගන්න අ බොම සු අවශ්‍යථාවන් කකිපේට එත්තනින් එහාටගේපුම හිරවලියෙන් අපිට කොයි තරම් නම් විදුල නිපදවගැනීම හැකියවක්තිනොද නමුත් අපේ සඳහා ඇයි තවමත් හරිපී රක්ති බෙනැත්තේ ඒ පිබඳ හොයාබලට කියන්නේ. ොි ලබනේ අඩ පාඩුක් මනත්තන් ඊට ඩ කොමිස් ලබෙන අවස්ථා ගනාවක්ින් තමයි අනිකුත් බලශක්ති ප්‍රේදයන් එෙක්ක තවමත් අප ස්රහටයන්න පරන්න විදිහටම කුට්ටිය ටිකක් ලොක කරගන්න බලාගෙන පාලක කියන පිටිස කරන වැරදි ක්‍රියාවන් නිසා. අපේ රට අද පත්වලා තින සත්වයට ඇවිල්ල තිනවා. පසුගේ සතියේ පුවත් පත්වල පලවුණු කාරණාවක් තමයි ඉන්ද අ ශී ලංකාවතල විදදුලිහූ මාරුවකට ගමන් කරනවා කියෙන කාරනාව. ඒදේ ලංකාවෙන් ඉන්දියවටත්. ලබානට සැලසුම් සකස්කල තිබුණු රටක් දැන් ඉන්දියාවෙන් අපි විදුරිය ලබාගන්න තයි ස්සරහට සිද්ුවවෙන්නේ කියට කාරනාවකයිකක් තමයි ඒතොරතුරත් එක් අපිට පහොගේ දවස වාර්තා කන්න සිදධන යවාගේ තත්ත්වයක් තුළ පුනර්ජනීය බලශක්තියෙන් පිළිබඳව වැඩි ඉඩකඩක් ලබාදීලා අපිට බොහොම අඩු මුදලකට ලබාගන්න තිබෙන විදුලි බලය උපපාදනය කරගැනීමට ඇයි අපි තවමත් ප්‍රමාද මේ මොහතවත් ඒ සඳහා පියවරක් ගත් දෙනත්තං වෙනවස්ථාවක් නං හම්බේ කියලා හිතන් අත්තමාරුයි. දිවෙනු පත්පතර යැිතාව ක අපේ අවධහනය කච්චතයවූ දූපතට ඉන්දියන් බැල්ම ඉන්දියාව ගැන කතාකරපු වෙලාව ඔන්න තවත් කාරණාවක් කච්චතයව දූපතට දූපත ශ්‍රී ලංකාව පවරාගන්නා ලෙස තමිල්ඩාඩු මොහමැති MKේ ස්ටාලෙන් ඉන්දිය රජෙන් ඉල්ලි මක්කරලා තින කියෙන තොරතුර තමයි වාර්තාවෙන්නේ මේක ඊය දවසිධ පිට වාර්තා වනේ මෙමති ද අම ඉදර න්ද විසින් ශ්‍රී ලංකාකවුමේ පවලදී තිබුණනේ ඔව්පි දන්න ආකාරයට ප දේශ ල ධතිකරන තකගොස් චව පරාගීමට නියෝගයක් කරන්නේ ගල ඉල්ලීමකුත් ඉවතදාලාල තිබුණා. ඒ දවසද දේශපාලන රැස්වීමට සහභාගීමමින්තමයි මේ කාරණාව පිළිබඳව යලිත්තවක් මතු කිරමීම සිදවල තිය එෙම ත නිස්මතු කිරීමක් සිද්ලතිබෙන්නේ යනුව ච්චතිය දූ පතට හවන්න බැල් මහලෙනවා හිතන ඇති මේ වෙලා තමයි හොඳම වෙලා කියලා මේ තියන දේවල්ටික එකතු කරගන්න තමන්ට අයිති කරගන්න ලගම තියෙන රටනෙතින් උදව් කරනෝ වගේ ම තමයි හුගක් දේවල් පිටුපස තවත් බෝදේවල්තියනවා කියනෙකට තවත් මේ සාධකයක් තමයි කච්චතයව දූපතට හෙලන බැල්ම පිළිබඳව අදවසේද්ධ වෙන පොත්පතවාර්තා කරන්නේ. අයිIMF මුදල් ගන්න නම් සහතිකයක් ඉල්ලයි. ද සහ දක් වන්න වැඩසරහට ඒහි විදායක න්ඩල අනුැතිය ලබගෙනම ස දා අයත සරාවවත කගන්නවට ප්‍රාවත් හතිකයක් කාෝෂාවව ජාත්‍යන්ත්‍ර මූල්ට අරබුදල පවසනවා කියෙන කාරණාවේ කියැන ස්ථාවරත්වයක් වශය එකෙනක සහ අපට සහතික වෙන්න පුළුවන් සාධකයන් ගණනාවක් මේ අවස්ථාවද ඔහුන් සලකා බල්නෝ. ඉතින් එහෙම නැතුව නිකං ආවාට ගියාට ඉල්ලුවවාට. දෙන දෙයක් නෙවෙයි මේ දේවල්ක නිසා අපි සපුරාගත යුතු කාරණා බොහමයක් තිබෙනවා ඒ දේවල් පිළිබඳව අවධානයම කරන්න ඕන රට ස්ථාවරත්ත්වයක් පිළිබඳව යම් හෝ සාධක ඉදිරිපත් කිරීම ඔස්ෂතාවයක් තිනවා එහෙම නැතිවුණොත් මේ දේවල් ලබාගැනීම කරන්න විඩි නෑ. මැතිවන කොමිසුම සියලු පක්ෂුවලට හයදා එන්න කියයිෙල ඔන්න තවතරතුරක් වාර්තා කරනවා ඇයි මේ කොමිසුම හායන්දට එන්න කියන්නේ ත් කොමිසු සභහව විසින් ලබන හයව ද සියරු පික දශප පක්ෂ ක මර කැඳවා තිබෙනවා. මේසාකච්ඡාව යදින පෙවරු දහයට රාජිකිරියේ මැතිවරන කොමස ස කොමිසුන් සභාවද තමයි පවත්වන්නට බලාපොරොත් වෙන්නේ කියන කාරණාවතමයි වාර්තාක ලතියෙන්නේ. විසි එකට අප පක්ෂයි, ජවිපේනායක අන්්‍ර කුමාර දිසානායක කියනවා. කුමාර සානාක මන්තතිකවා විසියකට අප පක්ෂයි කියලා විසයක පිබඳව කතාර ොහගක් ව ති න විශේක පිබඳව තවත් පුවත් පත්තුලත් සහ වන පුවත්ත මත් තවත් තු ගන්නක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ විශයක ්‍යස්ාව ක කන ි ස් ව නක් න රු කුත්. පිට මේම ප්‍රදනගන්න ලබෙනවා විශෂ මදවසේද අපි සුදර ශනිද වැඩ සටහන්න තුළ විශේෂ ශෂන්ගේයක් සකස් කරඳ බෙනවා අප මේ පිළිබඳව ව්‍යවස්ථාව පිළිබඳව. අපි දැනගන්නට ඕ නමුත් තවමත් සමාජය ඒතරම් නොදන්න කාරණ පිළිබඳව. ටිකක් විශලේ ලාත්මක හිර බපපුෘත්තුවක් තිබෙනවා අදවසේද ස ද ග ත ර රද ලබදම අපි මේ විශයක පිළිබඳව. ආණ්ඩකු මාර්දිසාණයකම හත්ම යම කරපු කාරණාවක් එමන තැන් ඒ හා සබන් තවත් කාරණත් එක් කඔහු කරපු ප්‍රකාශයක්ට අවධානයමු කරන්න දැන් හොඳම වෙලා. මේ විවිධවස්ථාවල කෑලි කපලා අමනලා අටවලා තිබෙන මේ විවස්ථාව මුළමනිම වෙනස් කොට නව ආණ්ඩු ක්‍රීම් විවස්ථාවක් අපේ රට ගෙනා යුතු එයනු දෙ අපට තිබෙන මේ තිබෙන ආණඩු ක්‍රීවස්ථාවට යම් ජාතන්ත්‍රවාද ශක්තිමත් කරගැනීම දිසාාවෙන් ආ්ඩු ප්‍රවිවස්ථා සංශෝධනයක් ගෙන එනවනම් අපි එම සංසෝධෙන්ට පක්ෂපාති. එෙත් ඒ හුදු ැවටල්ල බොට පත් නංසාෝධනයක් නොවීහිට. මේ වි්‍යයක්ක සෝධන ගේ නොට දැන් ඉදිරි පත් කරතිබෙනට සංෝධනය ඇතුල ගොටේ රජ පක්ෂගේ පලය තවදුක්ට තහුර කරගැනීමේ බලුවමනාව තහුරුවේතිබෙන බව පැකික් නිසා අප ේ යෝජනාව වන්නේ දහනමනි සංසෝධනය තිබුණු පරිදිීම ජනාතිපතිවරයාට කිචුතුූ අමාත්‍ය දූරයක්. ීම ැ. පක්ෂ ර ර න්ත්‍ර ර වස ීතු න ංෝ තුළත් වීතුව. නධීපතිවරයා මාව ීම ල ම් ක ද ත් ඳ ද ග තු . ම්‍ය මර විවාව හ හර පත් කරගත තු. ඒ. වගේ ජන ියෝජිතයගේ වත්කම් ැරකම් ්‍රකාශ හා පැමල් . ල මෙම සෝදන තුළවත් කළේතුයි. ඒවගේම? මෙම නව සංසෝධනය හරාගොඩනගෙන පාර්ලිමේන්තුවට සහ අගාමාත්තුවරයටට වර්තාමා පර්ලිමේතතු්‍ර සාග්‍රාමාන්තතුවරයට ඒ බලතල දරීමට කිසිතු සදා අරාත්මකෝ ජාත්‍රවාද අයිතියක් නොමති බවින්, මෙම නව විශ්‍යයක් පිනි සංසෝධන හරපැවරන බලතල ක්‍රියාත්මක කිරීම සඳහා. නව පාර්ලිමේන්තුවක් නවගමතිවරේ තෝරපත් කරගැනීම සඳහ, ජනවරමකට ඩලබාදීතුයි. ඒ සඳහ මෙම පාර්ලිමේන්තුවයි කාලය ීමමාහලේ. මෙම ෝජනවන් අපි මෙම විශයක් වල සංසෝදරයට අප සංසෝධනයට අපි බලා බාර දෙන්න බලාපොරත්තිව. ඔන්න යෝජනාවල්ටික යෝජනාවලට එකකතුනොත්තේ උන් සහයෝගෙ ලබිෙනවා කියන කාරණාව ඒ විදිහයට කියනවා ජවිපේ නායකන්්්‍රොකුමර දිසානායක මහත්තයක්. ඔහු එම කියනට දවසේද වත්ොත්තල ප වාතා කර ජතතුරවාද සොමයක්ත් කන වස්ථාවකට සහයක කිය දිනමනි පොත්තේ තෝගේ චාපකොත්තක්කම මේ හා සම්බධ තොතුර වාර්තා කර ලතිබෙන ඉතින් තවත්තොරතුර බොහමයක් ති බත්ක ෙ දාගන්නට විශේෂෙන්ම අද දවසේ මේ දේවල් පිළිබඳව අවදධනමු කිරීම හරි වටිනවා හෙට දවසේ රටයන්නේ කොතෙන්ට දෙගෙන කාරනාව පිළිබඳවත් යම් යම් ඉගි පලරගන්නට පුළුවන් විශේෂී කාරණනාත් දවසේදී පුවත් පත්වල එකතු වෙලා තිබෙන.යිඒ සල්ලට ට ඩක්තියාගෙන අපි සුදරමනයි මාමතක්මින් ප්‍රධාන පාරමිට සම්බන්ධතාව ලබද දෙන්න යලිත් බ මුණ ගැනවා තව සුළු වෙලාවකින් සචිවීව එලිත්තතාව අපේ සයටත පත්්‍රේය සමගෙනෙක් තුනෙන ොටත් දවසේ පුවත් පත්තුල වාර්තා කරලා තිබෙනවා. අයිතියාසි ගත්තන කල්ල රජමහා වරස්ථානයේ විහරධදිකාරරි සාත්තන කල්ල සිරිසඟ බෝධහන් පන්සේ ප්‍රධානාචාරය කරවලානේ. ල් මියන්ගේ පවත්ව මහ සබන්ධව යදවසසින් වහන්සගේ පවත්තිම සිදන ආදාහන පූජොත්වය එරිදා සවස වි්‍යරස්ථ අආදාන ල සිතු රමක තමයි වාර්තාාව ව විශෂ න්වහන්සේසිේත අපි සමගි බොහෝ ඇවැඩස්රනොලති සහ සම්බන්ධ ස්වාමින් වහන්සේනමක්ේ පෝදවට ්‍රරහන්ව වට අරස්ථානයකන කටතුල දී සබන්ධ කරන කටතු කරමින් සියලු දේවල් සමඟපිත් සමගින් ස්ුවමින්න් වහන්සේනමක් උන්වහන්සේට අචරාමර නිවන්ස අපි පාර්ථන කරනවා. දවස නිකුත් පුවත්වල ති වෙන තොරතුරට අපිගමන් කන්න සූදරම් නවා එයනුව ලංකාදීප පුවත් පත අද වාර්තාකරන තොරතුරු අතර ආඩිගමදී පෙට්‍රල් ඩීසල් මාර්වී වාහන මග නැවතිලා ශෙඩ්ඩ සීල් බෞසර්කරු තෙල් මාරු කරලා ඔන්න ෝකයි තත්ත්වේ. මේ කබලේ ඉන්න මිනිස්සු ලිපට වැටන තත්වයක් තමයි මෙතනත් සිද් වෙලා තියෙන්නේ දැන්. ෙල් පොලිමික ඉඳලා තෙල් ගන්න බොෝ මමාරුවෙන් තෙල්ටි එක ගහගත්තට පස්සේ පොඩි දුරක්්‍යනකට වාහනෙනතින බලකොට තෙල්මාරු වෙලා. මේ වගේ දේවල් සිදුවීම පිළිබඳව පාරිපෝක්්‍යයන් ඉතාමත් පසුවරට පත්තුන යි කියන කාරණ තමයි චාරපපුත්ෙක්කම වර්තා කල තිබෙන්නේ ඇතින්නේ එක නිසා එවැනි තත්ත්වයක් ඇති වුණ හම තිබෙන පහසු තත්ව කොයි වගේ දෙ කියෙ එක දැන්ඔට යළිත් අපි පැදිි කරන්න අමශ්‍ය වෙන්නේ නෑ. එක අඩිමද මයි ද ලාල යනෙ. ඉටමතරව තවත් කාරනක් තිබෙනවා මහැංකවේ ූල්ල්‍ය මණ්ලට ඇන්තන නි හල් පත් න කන ැංක ප්‍ර ක් විද පි හ ු ක ප ක් හ ොන් හ ල ැකවේ ූල මන්ඩල පත්කිරීමට පාර්මිත භවයනු මති පෙද දවසද ලබුණයි කිය කරනාවතමයි මේ විදිහයට වාර්තා වෙන්නේ. ඔන්න යාතරතුරදී ැති ඇමති නිවාසලට පහරදිීමේ පරීක්ෂණ බස්නාහිර දකුණ කොටස පාරදී ලායිති යි කියෙන කාරනවත් ලංකාදව පපොත්ත දවසේ වාර්තා කරනවා. මේ නිවාසට පහරදිීම හා සම්බන්ධ පරීක්ෂණ පවත්වනට බස්නාහිර දකුණ කොටසට භාදීම සම්බන්ධයෙන් ලබ ඉදිරිපත් කරන ප්‍රවෘත්තිය. තෙල් පෝලිම් අඩවෙයි ඒත් කොළඹ සීමාවේ වෙනසක් නෑ කියලා තොරතුර වාර්තා කරනවා අමතවරත් කිවවා දැන් තෙල් ලබා දෙන්න පුුවන් ප්‍රශ්නයක් නැහ තෙටි ලබෙනවා කියෙන කරනාව ඒත් එක්කම කොළඹට නං සීමාවේ වෙනසක් වෙලා නැහැ කියල තමයි වාර්තාවෙලා තියෙන්නේ. ඊට අමතර තමත් තොරතුර වාර්තා වෙන සපුගස්කන්ද පිරිිපහදු අදෑරේ දින හයකින් ඉන්දන නිෂ්පාදනය පරන් ගන්න පුළුවන් කියෙන කාරණනාව ති නවා ඒක ඉතාමත්හොද. ප්‍රවෘතියක් සපුගස්කන්ද මච්චර දස් වැහිලා තිබුණ ඒ තාක්ෂික දස්ස සාකාර්මික ප්‍රශ්න කරන්නාව ුත් එක් වැහහිලතිබුණන කියමයි කියන්නන්නේ මේ පිබඳු ය මුද ගෝෂණ කාරි තත්වය ටත් සේක පිසකුතුයි කියලා පිටි පසුගේ අරංචනා කොමන මුත් දැන් සපුගස්කන්ද පිරිිපහදව යළි ඇරීමත් එක් ඒ පැත්තෙන් යම් සහන දයි තත්ත්වත් එක ඉදිිය හොඳවෙයි කියලා හිතනවා යම් තාක්තුරකට හෝ දෙදා ස්තතික චන්ද මි නමලේකන වැඩ අරඹයි ජුලි ොහ දක්වා ප්‍රදශනයට සන්දහිමි නාමලයකෙන්නේ සකස් කරනවා චන්දය ලබා දෙන්න අවස්ථාවක් කිසිරට ලැබයි මොලේ පාවිච්චි කරලා චන්දය ලබා දුන්නත් හොඳයි හැමදාම හැමතැනම කතාාවෙන දෙයක් හැබැයිතින් පාවිච්චිරනවාති කියන ප්‍රශ්ිතමයිතියෙන්නේ වෙන වෙන දේවල් හිතේ තියාගෙන කතරේක හන්නයන්න එපා එහෙමුණොත් රටේ තත්වය කොයි වගේදට පත්වෙන්නේ කෙනෙකර තව්දාහරන ඔන්නෑ මේ වර්මාන තත්වම පිට හොඳට මැති ලක අධි පුොත්තේ තවස් රස්සලයක් තුන්න මේ විදියට ලංකාවට ආාර දෙන්න ජපානයේ ඉන්දියාවත්වල් බැඳ ගනි. රාජ්‍ය මාධ්‍ය ලොක්කට අස්වෙන් උපදෙස් කියලා තවත්තොරතුරක් ලංකාදීප පවත් පතවාර්තා කරනවා ඔබ දකි ලංකාට ධාරන්න පන සහින්දියාවත්ව බඳ ගන්නවා කියනකාරණාව මේ තොරතුර ඉදිරිපත් කනකට තවත් ොතුරක් සිෙස්ස ලෙක්තමයි රාජ්‍ය මාධ්‍ය ලොක්කන්ට අස්වෙන්න කියලා උපදෙස් ලබාදීලා තියෙනයි කියෙන තොරතුරත් අදවසේදී ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. දැන් අප ඇතු පිතුරුවට අතවධනෙමුකරන්න බලාපොරොත්තුවෙන මා දවසදී. විශේෂෙන්ම අF එකත්වෙන් පසු ලෝක බැක්ුවෙන් විශාල බූතලක් ලැබේ ව කියලා අග්‍රාමාත්ත්‍යවරයා ප්‍රකාශ කරනවා. ලැබේවි කියල තමයි කියන්නේ ලැබෙන වාම කියන්න මේ කියන්නේි බලාපොත්තුවා ඉති ලෝක බැංක්වෙන් යහපත් වූ ප්‍රතිචාර ලැබිලා රට ගොඩගන්නට පුළුවන් තත්ත්වයකට. ට ගමන් කරන අවස්තාවක් ලබාදේවි කියලා. ඒ අතරතුර ඇති මෙන්න තේහ සම්බන්ධ තනිශ්පාදන හා සම්බන්ධ තරතුරක් වර්තා කරනවා අද දවසේ මුල් පිටුවේ තිබුණු පොහොර ප්‍රශ්නත්ත එක් අපි කතා කරපු කාරණාව තවතුරටත් ස්ත්‍රාත්මක වද දවසේ ඇතුල් පිටුව වාර්තාරන මෙන්නමේ ද දහස් විත ල්කාර්වේ ේනි පාදය ොල මියන හැත්ත ඇත්නක් පාඩු ඒේරම ශලා හමියගේ සහ පරිතම මේ බව කියන්නේ. ඒ අනුව මේ තොරතුර වටිනවා මෙ මේ විදියට සඳහන්න නවා මේවාර්ශ්‍රයේ මුල්කාර්තුයේ නිමිතේ කිලෝග්‍රෑම් මිලියන හතරක පමණ විෂ්පානයක් අඩුවී ඇති අතර මෙ නිසා ඩො මිලියන හැත්තත් තුනක පමණ ආදායමක් අහිමිවී ඇති බව පෞද්ගලිකතේ කරමංශා හිමියන්ගේ සංගමය බහපති. ලයනල් හෙරත් මහතා තමයි ප්‍රකාශ කරන්නේ. ඩොල මිලියන හැත්තෑ තුනක පමණ ආදායමක් අහිමිවීම. දොල අහිිීමේ ප්‍රතිවිපාග එමන් ඒට මූලාශ බවර පත් වන්නේ මුණනවාද කියන කරණාව පැහැදිලිෙනවා ඒ තොරතුරුණු. මේ අතරද තවත් ොරතුර අපිට වාර්තා කරනවා. බටත් මේ පිබඳව යම් අවධානයක් යොමුකරොත් වටි කියලා අපි විශ්වාස කරනවා කඩේ ගිය නව හැවිරිදි දැරිය අතුරු දහන්. ඒ දවසේදී විධ ප්‍රවෘත්ති ඔස්සේත් සමාජමාද ජාලා තුළත් මේ ප්‍රවෘ්තිය සංසරණය වනා තවමත්ේ දැරිය හොයගට ැබලෙන හැකිල තමයි දැනට ැබෙන රංචමාර්ග පිටි කියන්නේ නව හැවිදි දැ ඒ ට අතුර දහ ඇති බවට මව්පියන්ගේ පමිල් ැබිලතින කියෙ බන්ඩාර්ගම පොලි සඳහ කරනවා යනුව පුංචි දැරයක් පිළිබඳව තොරතුරක් ය සැකකා කටයුතුය දරුවක් දක්කොත් හරරි මේ අන්තරතු රක්කොට ලැබුණුත් හරරි ඒ පිබඳව දැනුවත් කරන්න කංචි දරුවෙකුගේ අතුර දහ මක් පිළිබඳව තමයි වාර්තා වෙන්නේ මේ සිදුවම සිද වෙලා තියෙන්නේ බණ්ඩාරගම ප්‍රදේශයේ. අතුරු දහන් වෙලා තියෙන්නේ අටළුගම අල් ගස්සාලි මහා විද්‍යාලයේ හතරවනි වසරකුන් ලබන පාතිමා අයේෂා කියන දැරිය ඒ දරී පිබඳ යම්තුරතු රක්තියන නංක කාශරන්න කෙනෙක තමයි ඒ ප්‍රවෘත්්‍යයත් වාර්තා වෙන්නේ ඒ සියලු කරුණු කාරණා එ අද දවසේදී පත් පත්වල තියෙන ප්‍රධාන තොරතුරු කීපය කරපය වධානා ලංකාදී පුවත් පතර ආශ්ිව දැඩ දිවයින පුවත් පතේ තොරතුරට යන්න සුදරම් වෙනවා බූ මිතල් හිගේ නි බෝට්ටුවෙන් ොකොස් ඔරුවෙන්ගේග ඔරුවු පැරලි දීවරයා මරුට පුද්ගලයෙකුගේ විතයක් අහෙමිවීම ූමිතෙල් හිගෙන හිදා බෝට්ටුවෙන් යන්න ඇතුව ඔරුවෙන් ගිහිල්ලලා ඔරුව පෙටිල්ලා මිය ගිහිල්ලා මේ පලවෙනි මරණය නෙවෙයි මේ අර්බුධඇත එක්ක ඇති වෙච්ච. පුංචි දරුවන් දෙදනෙක් පසුගදා මරණයට පත්වනාා එක දරුවෙක්ව ඉතා ඉක්මින් රෝහලත ගෙනම්ට ඉට කඩක් ලබුන් හැ ්‍රිවිල් රතේෙත් කොයාගන්නුන් නැ තෙල් ප්‍රශ්න නිසා ඒ දරවා රෝහල්ට ගෙනනකොටම මිය ගිහිල්ලා පුංචි බිලිඳයක් දරුවන් අහිමිීම පිළිබඳව අපිට කතා කරන්න සිදුවීමම මහා කේදවාචකයා. තව දරුවෙක් රෝවාටි නිචර පස්සේ මේ ගිල්ල තිබෙනවා විදුලිය ප්‍රශ්නත් එෙක මේ ප්‍රවාණ පස් වනුත්තේක මේ වගේ දේවල් ආරංචිවෙන්න අපි කොයි තරම් පෞු් කරලති දිකිරත ම හිතෙන්නේ මේගේ වෙලාවක. රංජන් එක කතාවයකට අධිකරන ඇමති අයි. දැනට සිදන්ුවම් විදින රංජන් රාමණයක මහත්මා. ගේ නිදස්වීම පිළිබඳව අවස්ථාකිහිපයක දීම කතා කළලා නමුත් තවමත් එය සිද්ධවන නැහැ මේ ප්‍රකාශ කරනන්නේ දැට සෙදනවා විදි රජන රමණනාකගේ සුවදුක් සස්යා බලා අවශ්‍ය පහසකොන් ලබාදීම ඕහ මුණ ගැසීමටතියෙන කළ බව අධිරන මැති විජ දස රාජභක්ෂ මහතා ප්‍රකාශ කරයි කියන කාරණාව තමයි මේ විදිහට අදදවසේ දිව ඉන්න පුවත් පතවාර්තා කරන්නේ. බොරතෙල් නැවට මුදල් ගෙවයි හරි වැඩේ ඉතින්නේද නැවකට මුදල්ගේ වනවා කියනෙක් දැම් ප්‍රවෘතියක් බවට පත් වෙලා මාසිකමන කාය ක පෙරමිට ලකාව තිබුණු මටික්ටොන් අනූදහසක් පොම නැති බොරතෙල් නැව ඊයේ මිලදී ගෙන තියනවා ඒක තමයි ප්‍රවෘත්තිය ඒ අතරතුරේදී දැන් මේ තියෙන ප්‍රශ්නත් එක්ක නහය ළඟටම ගිලිල්ලා තියෙන වෙලාවක අපිට කොවිඩ් ගැන අමතකම වෙලා ගෙහිල්ල වගේ හෙමනත් තන් මීට පෙරතුව වනන් දැ මාසසික පෙකිසල්ලන් අපි ඩසරහන් වල පවා වැඩි වශයෙන් කොයිට් පිබඳව කතා බා කරා විධ විද්වතුන් විශේෂම් සෞඛ්‍යංශය නිලධහරින් බලධාරක් විධ සාකච්චවන් කතාභාහකිරම් හැමතනම සිදුණ. ඇල්දවසිදදිවන පුවත් පතාවාර්තා කරනවා. කොවිට් එන්න අදීම විහාර මහදව යුද්‍යානේදී. යලි ඇරම්බෙයි කියන කාරනාව. කොයිට් ප්‍රතිශක්ති කරන ලබාදීම යලිකොම විහරමහද යුද්‍යානේදී ආරම්භ ක බව යුදහමු දාව ප්‍රකාශ කරනවා කියරතමයි. දවසේද දියවත් පුවොත් පත මේ විදිහට වාර්තා කරන්නේ ඒ සමගම තෙල් පිළිබඳුව කතාකරපු වෙලාවක මේ අද ඩීසල් ගූමිතෙල් නෑ කියර තවත් ප්‍රෘත්තියක් වාර්තා කරන දවන පුවත්පත බෞසර් දෙසය පණහ තෙල් අරගෙන දවන පාති ඉද ප රු හලුත ඉන්න විද හැර සුඳහා ටැකි රට දෙසිය පණහක්ක ප්‍රමාණයක් ඊයේ යෙදවූ බව ලංකා නජි තෙල් පෞද්ධියලික ැක ර මියන්ගේ සගමල් සමලේකම් ාන්ත සිල්වා මහතා දවේට ප්‍රශ කරය කියන කාරනාවතමයි ්‍රදිප්ණන සමකෝන් වාර්තා කරන්නේ. ඔයි විදියට දිවන පොත්පතේ මුල්පිටුවේ තොරතුරු ඔබට කියලා අපි ඇතුල් පිටුවට රයන කොට දකින්න තියෙන්නේ මුලතව්වලටත් මාසයකින් ඉන්දන ලැබිලා නැහැ කිය ප්‍රෘතිය. දීවරයෝ ඉල් ඉන්දන ඉල්ලා වීදි බසිද. ඒ අතරතුර තිරිංග ක්‍රියවෝ බස්. බසය හංවල්ල ඉදන පෝලිමික ගැටීමෙන් වාහන අටකට හානි බලන්න නොකතින් ටය ගනන් දිවාරෑ අව්ව වැස්ස නොතකා ඉන්දන ලබා ගන්න පොලිමින් හිටපු පොලිමින් හිටපු වාහන අටකට හානි සිද් වෙලා තියනවා හැබැයි මේදී කෙසිම කෙනෙකුට අනතුරක් වෙලා කියලා සඳහන් වෙනනෑ. තරිින් ගක්්‍රය වෙච්චි බස්රතයක් හංවල ප්‍රදේශයේ ඉදන පෝලි එකක ගැටලතමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. අමත කොටස් ගිග හල ැමු බස්ගස්ු ප්‍රමාවත් නෑඩිසල් සහ දරක්නව නම් පරණ බස්ගස්තු ප්‍රමාණවත් වාශික බස්කස්තුව සසෝධනය ලබන වාසය දෙන්න පෞද්ගලි බසමියන්ගේ සගමයේ ප්‍රධානලේකම්තමයි ඒ විදිහයට කියන්නේ ඔන්න හැමදේම ගණන්ගෙහිල්ලා තින් බස් රථවල ගමන් කරන්න තියෙන සියලු දේවලුත් ඉහෙළ හිල තියෙන වෙලාවක අපිට මොනවද ගණන්ගේ නැත්තේ මොනවද වැඩිවුුණේ නැත හෙ විතරයි කරන්න වෙන්න තකර ති ගොඩක්කායි කියන්නේ පඩිය තමයි වැඩිුුණේ නැත්තේ කියලා මේ වැඩිවිච්චේ දේවල්ගෙන කතා කරන වෙලාක් මේ අවුරුද්ද අපේ රට්ටේති හාසේ දුක්කිතම වසර බබට පත්විය හැකයි. ගෙවුණු මාස කිහිපේ තුළ වියදම් තුන්ගුණයකින් එහළගෙහින්. විශේෂයෙන් කොළඹ ආශ්‍රිතව නාගරික ජනතාව අන්ත අසරණ වෙලා එන්නේ. මේ අත්‍රනුත් බෝඩිමට ඇවිටන් කොළඹ නතර වෙලා රැකයා කරන අය අද කබලෙන් ලිපට වැටිලා අවසන්. රුපියාල් පන්ට තිබුණු බෝඩින් ගාස්තුව අද රුපියල් හද්දාස් පන්සිීයක් කරලා ඒකයන්නේ මාසයකට රුපියල් දෙදදාස් පන්සියා වැඩියෙන් ඕන වෙනවා උදේ බත් එකක් තිබුණේ රුපියල් සීයට දැන් උදේ බත්ත එකක් රුපියල් එකසිය අසූවයි ඒක කියන්නේ වැඩි වූ මුදල අරගත් තම රුපියල් අසුවක් දවසකට වැඩිවෙලා තියෙනවා මාසේකටනම් අසුව වැඩිකිරීමමත්තිහ රුපියල් දෙදස් හාරසීයක් දවල් කෑම එකක් තිබුුණේ රුපියල් දෙසීකට විතර අද දල් කෑමේ එකක් රුපියල් තුන් සිය පනහත් පයිනවා. දලවශයෙන් වැඩි වූ මුද ලාරගත්තහම රුපියල් ලෙක් සිය පණහා වැඩි කිරීමතිය, ඒ ඇනෙ රුපියල් හාර් ස් පන්සීයක් විතර වැඩිපුරවැෑ වෙනවා. රාත්‍රිය හාර වවෙලක් තිබුණේ රුපියල් දෙසියකට විතර. අද ඒකත් රුපියල් තුන් සිය පණහත් තුන් සිය අසුවත් අතරමිලකට ඉහළගිහින්. දළවශයෙන් වැඩි වූ මුදල රුපියල් එකසිිය අසූවක්. දවස්සකට රුපියල් එකසිය අසු වයි මාසේකට දවස්තිහක් තියෙනවනි රුපියල් පන්දාස් හාරසියක් වැඩිපුරවැෑවෙනවා. මේ බොහෝ අයට එකපාරක් භස්රතය එන්න රුපියල් සීයක් විතරයනවා. දවසට එන්නේ යන්න රුපියල් දෙසී යයි ඒක යන්නේ බස්ගාස්තු විතරක් රුපියල් හයදාහක් විතර යනවා අසනීපයක් වුණොත් බෙහෙතක් හේතක් ගන්න ඕනේ ගමේ ඉන්න අම්ම තාත්තට කියය හරි යවන්න ඕනේ ඇඳුමක් පැනදුමක් ගන්න ඕනේ ගමේ යනකොට තාව වැඩිපුර බස්ගාස්තු දගවන්න ඕනේ දළවශයෙන් නාගරික බෝඩිමක ඉන්න තනි අයකුට අද දළවශයෙන් යන වියදම තමයි මේ බෝඩිින් ගාස්තු වලට රුපියල් හද්දාස් පන්සී යයි උදේ කෑමුවල් රුපියල් පන්ස් හරසීයයි දහවල් කෑමෝල්ඩ් රුපියල් දහදාස් පන්සීයයි රාත්‍රියයට රුපියල් එකෙකළස් දාස් හාරසිීයයි බස්ට්‍රතේට රුපියල් හයදාහයි දල් එකතුව රුපියල් හතු ලස්දාස් අටසීයක් විතරයනවා හුගක් බෝඩින්වල උයාගෙන කන්න බෑ තේකක් විතරයි හදාගන්න පුළුවන් සමහරුන්ගේ ජීවිතේම තුන්වළම් කඩකෑම අද ෑමත් ලඩ කෑම වගේ වෙලා එලවලු හැන්දෙ ගා ලදෙන්න්නේ සමහරුන්ගේ පඩිය රුපියල් තිස්දාහයි හතලිස්දාහයි. තරුණ ළමයි අද එක වේලක් කාලා තියෙන දෙයක් බෙදාගෙන කාල කුසගින්නට බඩපිරන්න වතුරබීල ජීවත්ව වෙන තැනට ඇවිත්න්. ඉතාම අන්ත අසරන තැනට කොළඹ ඇතුළු ප්‍රධහන නගර ආශ්‍රිත දුප්ප්ජනතාව පත්වො තිබෙනවා. එක් පුද්ගලයකු විතරක් රැකියාවක් කරන නඩත්තුවෙන්න තුන් දෙෙනෙකු ඉන්න පවුල් මැරිමැරි ජීවත්තුවෙනවා. හාල් පොල් සීනි එලවලු කිරි බිත්තර මස්මාලු පරිප්පුවල මිලතියෙන්නේෙ හිතාගන්න බැරිතැනක මේ කියන ගාන නෙමේ තව මොහොතකින් කියන්නේ අහස උසට යන පෙට්‍රල් සහ ඩීසල් මිල සාමාන්‍ය ජනජීවිතය තවතවත් බිඳදමින් කුඩ්ඩු පට්ටම් කරමින් තිබෙනවා. ඇත්තටම මේ යන විදිහට ගියොතුන් දරිද්‍රතාවේටත් වඩා ඒකයන්නේ දුुपතුන් केන මට්ටමටත් වඩා අපේ जीවිත පහලයන්න පුළුවන්. ඇත්තමකිවෝත් සිංගමනටම වැටෙන්න්න පුළුවන්. ප්‍රශනයේ ඇත්තේ සිංගමන් දෙන්නවාතුන් දෙන්න පුළුවන් කෙනෙක්වාත්න් මේ යන විදිහට ඉතිරිවේවිද කියනෙහෙකයි. ඇත්තටම එහෙම වුණොෝත් දියවන්නාව ලංගට ගිහින්. එහි ඉන්න මැති ඇමතිලාගෙන් හොරාකා පුසල්ලිවලින් තමයි අන්තීමට අපට සිංගමන් යදින ව න මුද . පත්ල ති පස්සාක් කර ගන්න දිහක්න අතේ සල්ලි නෑහ අවශ දයක් ගන්න තැනක් න ව ොක ට ද ති ගන්න දම ැග වස මනිස්සුන්ගේ හම ුග පරකවන නග ගු ප ප න ක් ැ ල දෂ රයි ගන්න ල. ගරු හැටියට අපි උදෙම පසලට එ න්නන තෝට මේ පසලට වෙල්ල දරුවෙනු අපමි ඩ ියුට පටන් ගන්නඩෝනනි කිසිම දෙයක් කර කියයා ගන්න බැරිමට ක්මොකද රෑලි වෙනකම් පෝලික් වලඉදලා ගරු හට ගත්හම් රු සියයට අනු අටක්ම බඩ ගින්නන්නේ චිබන්ධ ඇතිස් හ බෝඩිින් ගුල පොටල් හ ෙනනවා විසර අනි ටි ගත්වට පස්ස මිනිසුන්ට එදාවේ කෑ ප ට කොලොම න ව ස ල. රියට පාසක වන්න න එන්න කොල්ල ගෝලෝටයනයි. කොහොමති ර ගම්බල ඉන්නවනම් මෙමන හරි කැලෑ කොලයක් හරි කාලා මිනිස්ස ජීවත්වෙනවා මේ කොලම් බැරතු වෙලා මුකත් කරන්න බෑන. බෝඩි කට තමයි කො න්න ඒ ලගන්න පොඩිාිය ල වත් හ ැම් ප ස ල පන ද ල තුන්සේ තුන්ේ පනයි අපට කටඩම්මදදින මහත්තය. එක වෙලක් කත්ත ප කටඩ පස න්න දුක්කින්න. ඔය කාරණ හෙම සිද්ධ වෙනකොට අදවසේ ලංකාද පුවත් පත මෙ මෙම තොරතුරුත් ර්තාා කරනවා නිවන්දම බොල්ලත බිරින්දෑවරු රෑට කන්න බත්මුලද්දී සැමියා ඉන්දන පෝලිමිට වති ඒතත්ත්වයට පත්වෙන. අපි සුදර මෙන අදදවසේ පත්තරවල තොරතුරු ඔබට ඉරිපත් කරලා සමුගෙන යන්න ඉට කලෙන් අදදවසේ මොනවද පුවත් පත්වල තියෙන කාටුන් ස විශේෂ පවි නො ති න ො න්න ප ප ච. පංකජ රුවින්දගේ සරදම් කාටුමනයටටයිමුලින් අවදහනේ තෙල්ලොලින් රුපියලක් පාඩු විල්ලු කියලා කියන බලමුූ මිලසූත්‍රයග නාවම කියන්නේ මොකක්ද කියලා මිලසූත්‍රයගෙනා පහමිතින් දවසින් දවස සතියන් සතිය වනතන් කාලෙන් කායට වැඩිය වුණනා කියරමයි අපට හගන්න සිද්ධවෙන්නේ එකටම අපට නැහිතෙ තුන්මන්සර කවිපන්තිය මෙන්න මෙහෙමයි ඒ පදහතර එකතු කරලා තියෙන්නේ තුන් වේලම එදා කෑ උදවිට බත අද එක වේලක් කන්නට බැරිව ඇත. තබමින් බර තවත් ජනතා දෙවර මත පෙරලයි ආණ්ඩුව නෑබෑ කියන්න පොත. ඇහෙන් එම නෑබෑ කියන දෙවල් තමයි ඇත්තටම. ඔය අතතුරේද අපි යන්න සූදර වෙනවා. හිනාවැස්සට තිස්හෙවා විස්සගේ හිනාවස්ස ආ්ඩුව ආණ්ඩුවත් පිස්සුනටයි බලවත් බව පෙන්න්න විපක්ෂයත් බයිලා කියයි බලලෝබය පෙන්න්න. ක්ෂත් දෙපැත්තෙන්ම කකුල් තබා ඉන්න අන්්‍යකොරොස් රටක ඉඳන් අපිත් ඔහේ වැනෙන තිස්ස හේවා විසගේ හිනා වැස්ස එතුමා තලන්ගේ ඒ තුමා තමයි මේ අරගලකරුවන්ගේ යෝජනා බාරගන්නා අගමැති කාර්යාලයට ඇතුළ සිද් වෙච්චි කතා භහක්තමයි අදවසය ඉදිරිපත් කරන්නේ ඒ බාරගන්න පුද්ගලයා ඔවු මොනවදොහෙලට තියෙන යෝජනා කියලාහන අරගලකරුවන් තමයි මේ ඇවිල්ල ඉන්නේ අරගල කරුව කියනවා ලියාගන්න පළවෙනි එක ගෝටා ගෙදර පල දෙක මයිනා ගෙදර පල තුන රනිල්ලා ගෙදර පල ඒ තුන වැටිකොලොත් ඇති ඉතුරු ටික අපි බලාගන්නන් කියනවා මේ ඒතුමා කාටුනය දැන් අවදහනය තලංගම ජයසිංහගේ පලාමල්ලට පලාමල් ඒ අඳල තියෙනවා ගහක් ගහවඩ ඉන්නවා කලු කපුටෙක් ඒ ගහේ සඳාන්කල තිනවා දිත්ත පුරුවය සිභාවේ කියලා එම්බල විජේදහස පොරවක් කරගෙනක් කෙනෙක්ින්වා කපන්න විජේදාශ මහත්තය වගේ තමයි පෙන්නේ එම්බල විජේදසය මේ මගේ වාසස්ථානය කැපීම වහා නවත් වනු ්‍යවස්ථා සංශෝධනය ැන කාටන් දකින්නේ ඒ විදිහයට ඊලකට අවදහනය අපි දින මිල පුවත්පතට දිනම පුවත්පතේ කාටම් දමොති කිය තිනෙන කාටූම් වැඩිදනා දරිද්‍රතා මට්ටමට වඩා පහලට වැටේ වි කියලා මහ බැංකු අධිපතුමා කියවා කියල තමයි කියන්නේ අපි නාං ඉතින් වැටිලා වැටිලා ඉවරයිදැන් වැටනතනක් නෑ වගේ. දිවනි පොත් පතරයි දැන් අවධානය ෆේක්බුක් කාටනය සහන ඇවයින් රජයේ සේවකින්ගේ පඩි වැඩි කරනවලු බදුත් වැඩි කරනවලු. ඕකට තමා බං කියන්න එහන්දීලා මෙහෙ ගන්නවා කියලා පොහෙෙන් අරි ගන්න තමයි බලන්න න්නේ ද බලානගේ පොම ලැබ දෙයක් නම් නෑ වගේ. ඉට පස්ස අපි ඇතුල් පිටුවලට අවධහනයම කරමු ඕකයි තත්වේ මොකදද තත්ව කියලපි බලු. නිමල් අමර වීරල ඇමති දූරහුරු නිදහස් පක්ෂය රැස්වී මේ අතිගරු නොකි අයි මෛත්‍රී ඒ අයට චරචුරු අම්මෝ එයත් කැබිණෙට් ගියොත් මරු මරු ඒ ඕකයි තත්වේ කවිපන්තිය. බැං අපි අවධහනය චමෝත් පත්මශ්‍රීගේ ශත්‍රී සමයංකාට වනයට දෙනෙක් ඉ පුංචි කතාබහක් ලංකාවට නය දෙන්න ආර්ථික පදනමක් හදනකං අයිF එක බලා ඉන්නවා පදනමක් හදන්න නයක් දෙනකං ආණ්ඩුව බලංඉන්නවා අයිF එක බලාගඉන්නවා පදනමක් හැදනකං ආණ්ඩුව බලං ඉන්නවා පදනමක් හදන්න නයක් දෙනකං ආතා අපේ ආතා අපේ අදත් ලස්සන කවියක් කියලාදී රජයට අස් වෙලා යන්නයි බල කරලා අරබා තිබෙනවා සජබෙන් පාගමනක් ඒ අය ගමන එන විටදී නුවරසිට ආතාපේ කීවා හොඳ කතාවක් සර්ව පාක්ෂික රජයක් හැදීමට සජිත් අක මැතිව ඇත මත දැරීමක තවත් අය කැමති තනතුරු දැරීමට මොකක් වත් රට යනවා අගා දෙට රට අගා දෙට යනවා කියන එක හැමෝටම පේනකාරණාව බෞට් පත්තලා අවසාන වශය නි තෝරගන්නවා දිවෙන්න බෙම්පියා කාටුනේ සහන අයවැයක් ගෙනවා රජේ සේවකත් පඩි පැඩි කරනවා කියලා කියනවා අග්‍රාමාත්‍යවරවා වගේ කෙනෙක් වතම ඇඳල තියෙන්නේ ඒක බලාගෙන බෙම්පිය කෙනවයි එකහගන බෙම්පියා ෙනනවා මේ විදිහයට ප්‍රශ්නයක් නෑනේ ්‍රියනක සල්ලිත් අච්චු ගනවා කීවානයේ කියනකොටඔන්න අහක බලාගන යන්න යනවා ඉතිං මිනිස්සුන්ගේ ප්‍රශ්න මිනිස්සුන්ගේ කරදර සියල්ල දුරුවන්න දැන්නම් ඉතිං මොනවද කරන්න ඕන කියල තමයි ගන්න ැරිත්ව එක යෙන්නේෙ කොන ොත් හපතක් වේවා කියන ප්‍රර්ථනාව තමයි අප තුළ තියෙන්නේෙ රට යහපතක් පෙනවනං ඇයි අපේ ප්‍රාර්ථනාව බවට පත් වෙන්නේ අපි දැනට සමුගන්න සූදනමෙනවා පුවත් පත්වල තොරතුරු ඔබට ඉදිරිපත් කරලා සුන්දරර්ශෂණ දව් සමගේ නත්වල්බඳ ගනට අපි ඔබට ආරාධනා එකතු කරමින් සම්බන්ධ දාවවෙලබා දෙනවා ප්‍රධාන පාලක මැතිරයට. දෙනපතා අලුත් ත්වේඩියෝ සහ ප්‍රවෘල්ති නැරමීමට එහද බටනක ලික් කර සත TV සබස්ක්‍රයි් කරන්න. ඉදෝගන ලින්ම දනගන්න මෙම සනෝතෙක් කරන්න.